දසනා රූඩ මන්ත්‍රතුමන මෙම සංවේදී කාරණාව පිළිබඳව අපි පක්ෂවිපක්ෂව දේශපාලන වශයෙන් බෙදී වෙන්වී කුමක් කතා කළත්. අපිට වගකීමත් තියෙනවා මෙතන රටේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂා රාමුව ඇතිවෙල තියෙන ප්‍රශ්නටික පිළිබඳවත් අපේ අවධාන උමුකරන්. අප පාලිමේන්දු තේරීම් කාරක් සභාව පත්කරල තේරීම් කාර සභාවේ වාර්තාවේ පිටු පණහකට වඩා. අපි වෙන් කරලා තියෙන්නේ මේ අපේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ තියන විවිධ කොට්ටාස අතරය තියෙන ගැටුම්. ඒ ගැටුම් නිසා ඇතිවෙච්ච නොයකුත් මත බේද. මතබේද එක්ක ඇතිවුණු ව්‍යාකූලතා පිළිබඳව මෙතන සඳහන් කරනවා. මෙතන අතුරමාතෘකාව්‍යයන ආරක්ෂික සහ බුද්්‍යාංෂ දේශපාලනී කරණය. එවගේම අසමාර්ථතා අසමාර්ථතා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ අනාගතය කෙරෙහි බරපත්තල ප්‍රතිවිපාක ඇති කළ හැකි ආකාරයේ බුද්ධිජාලයේ අනු ඇතමුන්ගේ සම්බන්ධතාවේ පිළිබඳ සැලකිල්ල යොව කිරීම. හරි මේ ඔක්කොම අප සලකාබලපු කාරණා පිළිබඳව නිර්දේශත් ඇතුළුව. නව රාමුවක්ෂහ විියහාත්මක ප්‍රති සංස්කරණය සඳහා අවශ්‍යතාවය. ඉතින් මෙවැනි දේවල් පිළිබඳව අපි විස්ත්‍රාත්මකෝ හොයා බලලා අපි වාර්තතාාවක් ඉෙදිරිපත් කලා. නමුතඒ වාර්තාාව වරක් ගුණකුඩෙඩ දැම්ම ආන්ඩුව ඒක එක පැත්තා. නමුත් මේ ගෙන කතා කරද්ද අපි මතකතියාගටෝනේ දැම්ම බුද්ධජාලය පිළිබඳව. තියෙන නොුවකුත් චෝදනා අතර මෙත මෛත්‍රා සිල්සේනේ. ඇහිටපු ජනායපත්තුමා දැන් සබහවෙ නෑ. එතුමාත් මේකට බිත්තයට හෙත්තු කරලා නොයකුත් දේවල් කරන්නට යෙදනා. මේ ආණ්ඩුවම දැන් ආ්ඩුවත්ක් එතුමා එකතුලයි නොඒක වෙන කාරය. නමුත් එතුමා ප්‍රීල් බඳව කොමිස මිදරයෙ කපපු කාරණමන් මෙන්නම කියවන්න ජතතිිට තික ම ත ප සිසය හක කිය. රාජ්‍ය බුද් සේවයෙන් වගේම හමුදා බුද්ධ්‍යංෂයෙන් හැබැයි. අපි කනගාටුවෙන් කියන්නට ඕනේ ලංකාවේ හමුදා බුද්ධ්‍යංක්ෂ හද්දාහක්කින්නවා. රජිමේන්තු හතත් තිබෙනවා. නමුත් මේ සිද්ධිය ගැන අකුරක්වත් වාර්තා වෙලා නෑ. එතකොට ඒගොල්ලු කළේ මුකද්ද කිය එක ප්‍රශ්නයක්. මෙතුමා ගියන්. මෙතුමා හමුදා ප්‍රධානයක් කියනවා මේ රටේ නායකයක් කියනවා. මේක තමයි හද්දහක්කින්වා බුද්ධ්‍යංශයේ හමුදාවේ ඒකයන්න බ්‍රරිගට්ස් හතක් තියෙන හමුදාවක අපට කිසි තොරතුරක් ලැබු ලැබුුණන් ඇතිකට හේතු තමයි දැන් හෙළිදරව් වෙන්නේ. මෙතන සැඟවුණු හස්තයෝ ඉඳගෙන. ඒවා වෙනවිදිහ වෙන පැත්තකට යොම කරපු කාරණාව දැන් තිකින් ටික දැන් අර එලි වෙන යාම හොඳ හොඳ සෙල්ලම් ැන් එලියට එනවා. ඉති හක අපි දකිින්ට පටන් ගත්තහම දැංවිති අර භූමිතල්වදනු ගැරඩියෝ වගේ දඟල හරින්න. මේකට පිලිතු රක්වයන්ට ඕන. කුමද වුණනේගෙන ගොහයන්න ඇත්ත සවයන්ට ෝන ඇත් ඇත්ත සැවීම තමයි දැන් අපි විින්දිතයෙන්ට දියහැකි එකම සැනසුම කියන එක කියා සිටමින්. මම මෙහෙම ච්චර බලගතු බුද්්‍යංෂත් සිතිද්දී. දැන් ඔොහොමද මේ සහරන්ග රහරාන්ගම පොඩි කණ්ඩායම තණෙන් රිංගල මේ වකරේ. මේ බලන්න සේ හවුසස් විතරක්. ර්් මාර්තු දහවැනිදා දෙදා සතේ තමයි ඒය අතුරදහන් වුණේ ගටගී මිනිා හොයාගට බැරිවුුණේ එදා ඇඉඳලා අපප්‍රේල් විසි එක් වෙනදා මේ පස්ට විර්ධ සිද්ධිය වෙනකං අවරුද දෙක්. අවුරුද දෙකක් කස්සේ සේ ෆවසස් විතරක්. හැංගිල හිටපු ගෙවල් මෞවන්ට් ලෙවිනියා ගල්කිස්සේ, ස්පෑන්ට් අවර්ස් ලකිපලාාස කොල්ලු පිටිය. කොච්චිකඩේ පානදුර, නින්දවූර් අට්ටාලච්යේන සයින්දමරුදුු, තිහාරිය වාලච්චේන කටු පොත හෙත්තිපොල. මේ හැම තැනම ගැවසිලයි ගැවසිල මේගොල්ලො හැංගීන්දල ගෙවල්තියාගෙන හිටිය. එතකොට හැත්තා හද්දාහක බුද්්‍යංශය නිදාගෙනදි හිටිය. දැන් ඒකට තම දැන් හේතුහොයන්නේ. ඒවගේම ත්‍රේනිින් කෑම්ස් දැන් පහුණු ගඳ වුරු පැවත්වා. කොහත පදු කඳවුරු සහ නොයකොත් අභ්‍යාස පවත්වපු තැන්. රැබෑව මදවච්චිය, තෝප්පූර්, මූතුර්, මල්වාන, ලේවැල් ශාන්තිපුර සිප්පපුකුලම හබන්තොට මේ සිිප් කුලම හබන්තොට විතරක් පස්වතාවක්. මෙ කඳද වරපාත්වල සිිප්පිකලම හබන්තොට හම්බන්වට හොම හෝමද මේ ආරක්ෂාවලැපුට. ම්බන්දොර කියීල්ල අනිතැම්වල චර කරලේ නෑ හම්බන්දොරම කියීලා පස්වතාවක් කරද. මේ මේ අනිතක බලක් පූල් නොරලිය එතන දෙවතාව. දෙල්ගහගොඩ හිංගුල්ල. තියගේ තැන්තැම්වල ගිහිල්ල මේගේ කඳවුරු පෞත්වමින් මේ ඔක්කම කනේරිංගල කරනකං. උඩබලාගෙන හිටපු බුද්්‍යංක්ෂය දැංගවිත් කියනවා. එදැන් අපි රට පවාදෙන්න්නවයි ඇනයි කියලා. හෙිදරව වනාට පස්සේ මේ හෙළිදරවෙන් පස්සේ මේ ගැන තියෙන කාරණ සොයායුත්තුද නැද්ද කියන පිළිබඳව අපි සභාවට මේ මතක් කළ යුතුයි. එඒවගේම ැ කාරතිවූ පැත්තේ ඒක සද රප පැවත්තුව කිය ඒකනම් බොරුව. දස් පහල්ලුව ද දෙද දහනම්ම වෙනකක් අ හිදාසිීස් බොල කොටු කරන්න අ රතීවූ මදර සසායෙත් කඳ ර පයදත්ව කියලා ොරුවට කියෙ දැග ොර ක්ෂි දැන් සාාවයේ හෙළිදරව ලා තියෙනවා. දැ සාක්ෂි ගොතමින්. එවගේ සාක්ෂි මකමින් අවශ්‍ය දත්ත නැති කරමින්. ගෙනගේ ්‍යාපාරේ පිළිබඳව තැන්තැන්මල පාර්තා වෙලා තියනවා. මේ ඔක්කම සොයිලා බාලනකොට මේ අපි අසාත්තකුණු තැන් ඉතාම හේසියෙන් අපිට සොරයාගණ්ඩ පුළුවන්.ඒවගේම ඒත් එක්කම සමාන්තරව වෙච්ච දේවල්. දැන් හාදයා කියන ජීවමාන ශක්ෂි කරුවෙක් ඉන්න. ජීවමාන සාක්ෂිකරුව පාවිච්චි කරමින්. මේ පිළිබඳව හරියට කරුණු සොයායගැනීමට ගත්ත පියවර කුමදද. නමුත් එ මේයට විද්ව දන්. යොදනාක්ගම කලත් මොකද සැ එතුම පොරිසිර දැන්වනාෑය කිය එක ප්‍රශ්න. නමුත් ඒ ගැහැනිය තමා ලබාධීර තොරතුරුවෙන් නොයකුත් දේවල් විවිධ දේවල් දැන් එලිය එනවා. දැම් බලන්න එතුමගේ සාක්ෂයෙන් එකදයක්ින් අපි දැන් සාර පොලස්ටිනිකන තැනැත්තිය පිළිබඳව. විශාල ප්‍රහේලි කාවත් වයෙන. කුමද්ද වනේ සා ජෙස්මින් තියනකට තැනත්තිත. එ සයින්ද මරදූ වල පුපුරාගත්තා කිවවා ඒ ගෙදරේ. පුපුරාගෙන මීළඟ දවසේ පොලිස්සියෙන් හොයලා ස්මානයකට පස්සේ කල්මනය උසාාවර බාර දෙනවා හැඳුනුම් පතක්. සාරා ජෙස්මින්ය හැඳුනුම් පත. දැනුත්තියන උසාාවය කියලා බලන්න අලුත්ම අලුත් හැඳුනුම් පතක්. ඇතුළුම් මතක් ඒකට සම්පාදනය කරලා ගැෙනත් දමලා දැන් සාරාජස්මින් එතන පිටයි කියෙන පෙන්න්න උත්සාහයක් කරල තිබවා. ඒක ඒක පෙන් නැදද ඒක වෙතර ව තුන් වතාවක් වන්න දියන්නේ පරීක්ෂණය කලා. තුන්මනි මතාවතම ඒක සාත්්‍යකුණය කියල දැන් කියනවා. කිව්වට සාරාජස්මින් එතන කටහඩ ඇහුණු බව මේ හාදිය තමන්ගේ සාක්ෂය කියනවා. මේ පිපිරීම සිදුුණට පස්සේ සාරාජස්මීය කටහන්න තමන්ට ඇහුණු බව හාදයක් කියීනෝ ැ. ඒ හාදියව දැම් බේවදදලා. එ තමන්ට ඌමනනා පරිදදිී සාක්ෂි ලබාගැනීම ස ගත්ත පේවර පිළිබඳව නොයකුත් දේවල් දැන් සෙමින් සෙමින් ඒ නඩුේදී හෙළ දරව වීගෙන එනවා ඒ පිබඳ නඩුවදැම් පවතන පැමන්ම කතා කරන්න කියන්න. නඩුව නඩුවර සාක්ෂි දැං රංග දිසානායක කියන මහෙස්ට්‍රාත්වරයා සාක්ෂි දීලතියෙන කොයි ආකාරයට තමන් ඉදිරියේ මේ චාරාජ මේ හාදයක් කියයන තැනැත්තිය ප්‍රඩියස්කරේකනක පිළිබඳව. එතුමගේ කට උත්තර ගත්ත වෙලේ කුමත්ද පොලිස්සිය පොලිසිසේ ඕමනාවනය කියනක පිළිබඳව. ඉතාාව පැහැදිලිව ඒ මහෙස්ට්‍රත්වරයට ක්ෂි දීලතියෙන. හමතයේ ක්ෂ රස් ප්‍රශ්න යනපව මට දැනගන්ට ලැබුණ. ඉතින් මේවගේ නොයකුත් දේවල් දයා බලුම් ඒ විතර නව සාජම සාරාජස්මින් පිළිබඳව හාදය තවත් හොඳ රසවත් කතාවක් කියනවා. මේ එ ය ත සහරාන්නන්නෙක්ක ජීවත්වඩ ගිය හැමත් ඇැනටම සාරජස්මිනු තමන්නෙක්ක මවා. ඇවෙල්ල මන් එක්කම ජීවත් වුණා. එහෙම ජීවත් වෙද්දිී තැනකට ගිහම ද්‍යවසී සේෂ පේ218TV කැමරබස් ජායින් රුම් වැය හස්තු වනැන් සාර ලි් එකෙ නිදන කාමරේ TV ෆිට් රගෙන. සෝඩි ඉංවම් දෙම බෞ් දෙැන් අයිීටන ටාස්ට ලට යාස්ට දෙට දෙේසෙට් ද දේ ික්සිට ඉන් හෞසස් ්‍යයාදස්ේ ඒ ඇන්නේ නිදන කාමරය කවුද TV ෆිට් ගන ජීවත්තන්නේ. මේක විල්ල එලිය ඉන්න හස්ක් මේක උත්තු බැලීම සඳහා දීල තියෙන වැඩක්. මේක විල්ල සාක්ෂියය හදයා කියන සහරන්ගේ. බිරිඳ කියන කතා. ඒවගේ සුගාදදේවල් වසන් කරලා ො හොයන්ට පුළුවන්දේල්ගෙන ොක මේ ඔක්කුම ලේටාවවන ඇයි ම ුණේගෙන හොයන්න ඉඩ ප්‍රශසාාවල් ලැබුන්නෑ. තැන් දැන්ඇවිල්ලා එදා තියල් නාලිකාවේ හිටපු ජෂ්ට උපමමි නියෝජ පොලිස්පති රවි සෙල්විරටන මැත්තුමා කතා කරද්දි එතුමා ඉතින් අර. වගකීම් දරන උසස් නිලධාරෙක් විශ්‍රාමි ගාට පසු පසුව වනත් තමන්ගේ සගයන් කිසිපටක දෝෂාරම්ට ලක් නොකරන ආකාරයට එතුමා ඉතාම වගකීම් සහිතව කතා කළේ කතා කරද්දී එතුමා නොයෙකුත් දේවල් කිව්වා. විශේෂයෙන් අ අ බයිත් කියන එක එකනැ දවරුන්දී මේ පටිගත කිරීම් පිළිබඳව ඒ අන්තර්ජාලයට යවීම සඳ අන්තර්ජාලයට එක් කිරීම සඳහා අපප්ලෝට් රීම සඳහා දැම්ම පොඩිසාහරාන් කියන එක්කනාගේ සහය පැතිීමට ගිය බුද්ධි නිලධාරය පිළිබඳව සඳහන කරල තිබවා.ඒ එ පැහදිනි කියේනවා බින්විට හරස් ප්‍රන හැවූ හම නිවේදකයා ඒක අදධිපට එතුට කියද සිදුවන ඇතුම කිව මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි ඒ හොයන් ඩෝනනි මුත්මට හොයන්ඩ බෑ මොකද බද්‍යක්ෂය කිව්වාක අපේක් කෙනෙක් හ ඉතින් බණ්ඩාර කියන බුද්්‍යංක්ෂය ලෙධාරීත් තමයි ඒ සබන්ධතාවේ හිටිය. හරි බද්්‍යක්ෂය නොයෙකුත් ආකාරෙන් මෙ අප හිට උදු හබදාපතිමි තුමා මගේ පිටු පස ඉන්න අපි ෆිල්මාශල් මැත්තුම එතුමා දන්නවා ඇති. අපි බුද්ධි නිලධාරීන් යම් තැනකට ගිහිල්ලා යම් තැනත්තන් යම් අය සම්බන්ධවීම වැරදිීද ඇන්න වෙයි. නමුත්මී? මේ දියුරුන්දී මේ මේ වීඩියෝපටිය මේ අන්තර්ජාලයට යොමුකිරීමට තියෙන අවශ්‍යතාවය කොමන්ද ඔහෙලට ඒකයි ප්‍රශ්න ඒ විතරන්න වෙයි ඒ දියුරුන්දිහි මේ ඒ සිද්ධිය පටිගත කරපු ඒ ටේප් එක අන්තර්ජාලයට යොමමිට කලින් ඉන්දියාවේ එම්මෙල්ලේ කෙනෙක් මෙ ofි assembly ඉ ඉන් ස්බුක් හැද්ලෝට. ඒ කොමද වනේ. ඉති මේවාගේ දේවල් සිදවෙලා තියනවා. ඒකයි අපි බලනකොට මේක අපේ ආරක්ෂක ශ්‍රේෂ්්‍රය තුළ තියන විවිධ. පොටස් අතර තිබුණු මත බේද මත ගැටුම්ඒවගේම ඊර්ෂ්‍යාව එක කෙනා තමන්ගේ වූමනාවට රාජ්‍යනායකයා කැමැති කරගන්න ගත්ත පියවරඒ වගේ දනවල්. අස්සේ. තවත් දේවල් සිදුනාද කිය අපිට හිතන්න සිද වෙනවා. මුණ මොක්කරි බාහිර බලවේගක් බලපෑන් කරමින් නොයකුත් දේවල් මගහැරියද කියලත් හිතන්න සිදුුවෙනවා. තොරසුරු ලැබුණ යන්තැනකින් තොනතුරාව. ොතු තොරතුරු ඇවිල්ල එම භයාන සිද්ධියක්. වෙන්ට යනවා කියෙන තොරතුර දීපු රටෙන්ම ආරක්ෂික ඇමත්තුමා එනවා ඒ සුමානෙම. ඇවිල්ලා රටේ ආරක්ෂාවේ පොඩි සමුුවත්තියල යනවා මේ ලංකාවට ඇවි. ඒඒවාරේ භයංකාරජයක් සිදුවෙන යනකොට. ඉති මේවා පිළිබඳව මෙවා හරියට දැනුවත් වනාාදම අය. නත්නං ඇත අුතේ නැ දැන් තොරතුර ලැබෙනවා ලැබුණට ප්‍රහාරය ඇතිවන එදා උදේ පාන්දර නිලන්ත ජයවර්ධන එදා බුද්්‍යංෂයේ ප්‍රධානී එතුමට සවත් පණිවිඩක්යනවා මොකද පනිවිුේ ප්‍රහාරය වෙන්ට ඇන්නේ මෙතෝදිිෂ්ට දේවස්ථානවද. ඉති මෙතුමාට මෙදෝසිිස්සු දේවස්ථානය කොයද කියලා හොයන්න එය එහ මේ තටමනවා එහ මේහ දුවනුව. ඉති මෙතෝ දිස්ි දවස්ථානවලල් නොවේ උනේ අන්තිමට කතෝලික දේවස්ථානවලට තමයි මේ පහර වැදනේ. ඉති මේ වගේ දේවාල් කෝමද සිද වනිේ මකති මේ බුද්ධ්‍යංෂයේ සමහරය ගිහිල්ලා සදක පරීක්ෂණය කරනකොට වැන පැත්තකට යොමු කරනවා. දැම් තැන්තැම්වල සහරන් මෙවැනි මෙච්චර දුරට සේෆෞස සදාගෙන මෙචර දුරලට කඳර පවත්ව පවත්ව යද්දී ඒ පිළිබඳව ඒ. යාවත් කාලීනව ඒ තොරතුරු යන්න නෑ. නමුත් ඊට හාස් පසෙන්මෙනස් තොරතුරු. මෙ සාහරාන් කොළඹ එන්නකොට තොරතුරු යන අකරෙපත්වේ දැක්කයි කියලා පිුඩක් ඇවිලදි න එක. එතකොට මේ අදගෙන් දන අක්කර පත්වට. හිති මේ මේ වගේ දේවල් බුද්ධ්‍යංක්ෂි ඉඳගෙන යම් වැරදි නොඹගේ ඇවීම්. කරාධ නද කියනක පිළිබඳව පරීක්ෂණය ක යුතු නද ඒ මේගේ විශාල ජීවිතහානයක් සිදවිල තියෙද්දී. මේවා පිළිබඳව සෙවීමට ජාත්‍යන්දර පීක්ෂණයක් අවශ්‍යයි කියන තැනට අපි ගෞුරුත් ඇවිල්ල තියනවා. ඉතිං ඒවගේ අපි මීට කලින් දැනගත්ත කරුණු රාශය තියෙනවා මේ වගේ සංවිධානාත්මකව කරපු පහරදීමක් නැත්තං විශාල වියසනයක් පිළිබඳව කට. ප්‍රහේලිකාවත් තිබුණ ඒ කාලය ඉඳදලම කොහොමද මෙවැනි සංවිධානත්මක පහරදීමක් කෝඩිනට ටඇක්ක එකක්විත් සච් සොෆිස්ටිකේෂන් එච්චර දියුණු තාක්ෂණයෙන් යුත් බෝම්බ පිපිරම් අටක් එකවෙලේම සිදුවනේක පිළිබඳව දැන් ග්‍රවිසිනිවරටන මැත්තු මාම කියනවා මේක අපිතත් ලොකුම ප්‍ර්සයක් මොකද මේක ලෙහෙසියෙන් මේගේ පොඩි ගන්න්නාමට කරන්නට බැරිද වත්ව නටද හක්කාල මේක කෙරෙම්ව ක කවුර ඉන්නවද. මේ පිටු පස ඉන්න හස්තයෝ කවුද. කියට හොයන්ට තමයි දැන් වෙලාති නෙනමුතේ අස්සේ දැන්ඇවිල්ල තියෙනවා. මේ අපේ චැනල්ෆෝ නාලිකාව අලු තෙළි දරව්. මෙ හෙළිදරව්වත්තෙක්ක දැන්ක අයඒ පිළිබඳ පොඩ්ඩ කලබෙලවෙලා. යම් දේල්ගේ නොව ම රුද්දුවව ඥානිකාවක යමක් කිවවායි ආරචි ම දේවට ප්‍රශ්න යනෑ. අපි විවෘතව පිළිබඳව සොයා බලලා මේකට කෙලවරත් දකිින් ටෝනි මේ විසර විින්දිතයන්ට යුක්තියක් ලැබෙන්ට ඕනි ඒ ලුප යුක්තියක් ලැබෙන්ට නම් මේකට ජාත්‍යන්ත්‍ර නිරීක්ෂණයකින් යුත් පරීක්ෂණයක් පැත්ව තු නමුොත් නිකැන් කාලි නාස්ි කරන්න අපි පාල්ලිමේන්දු තේරී කාර්ගක සබාදාලා මෙවා යටගහණඩ බෑ. ඒතුළින් මේ ප්‍රශ්නයට විසඳමක් ලබා ගැනීමට අපහසු කෙනෙක අපි කවුරුත් දන්නවා. ඕන තරම් මේවා සාක්ෂි දැනටම තියනවා. හොයාගත්ත සාක්ෂි. කෞද මේවා මගහැරයේ කෞද මේ වෙන පැත්තට හැරෙව්ේ කෞද මේක වෝමනාවෙන් මේ දේවල් වලට අනුබල දුන්නේ කේෙනෙගෙනක හොයනක තමයි දැනට තියන අවශ්‍යතාවේ. ඒ පිඳව අපි කටයතු ක යුතුයි ඒකට අපි සූදානම් යුතු කියන එකයි අපේ ඉල්දීම්. බලන්න මේ සිද්ධීන් දිහා බැලූහම එකක සිද්ධීන් දි බැලූහම දේශපාලනිිකව යම් ඥාපත්‍රය අණුකූලව මේක සිදනා එකන ඒ සැකය මතුවෙන්නැද කිහශී මැත්තුමත්යක මතු කර. ඒ දවස් පනස්තගේ ආණ්ඩුව ඉවර වෙලා ඒකින් පරාජයට පත් වෙලා. ඒ උසාවය තියන්දාවට පස්සේ ඒ නළඟ සුමානෙම බුදු පිළිම කඩනවා. මේ රටේ මෙච්චර ගැටු ඇැතුවල තියෙන උපතුමයි කාලය අවසන් බෞදධ ජනතාවත් අතරේ තවත් දදාකවත් බුදු පිළිමිට අත තියලනෑ. නමුත් මේ වතා විතරයි ප්‍රත්ථම වතාවටවෙච්ච දෙයක් එහෙම දෙයක් සිදුකිරීම තුළ විශාල කැලමීම ඇතිකිරීම චේතනාවත්්‍ය බායිගෙනෙ එක ඉතාම පැහැදිලි පයනවා. ති ඒක තමන්ගේ ආණ්ඩු බලය අවසංකරන්. බලත් බලහත්කාරයෙන් උදුරගත් ආණ්ඩු බල අහිමුණනාකි වෝ හම සුමානයකින් බුදු පිළිම කටන වැඩපිළිවෙලකට මේ ඉත්තෝ පාවිච්චි කරගන කරපු දේවල් පිළිබඳු. අපි පිළිගන්නවා මේවා මේ කට්ිය අන්තවාදන් තමයි. අන්තවාදන යොමවෙලා හිටිය තමයි. නමුත් අන්තවාදීන්ව හොඳටම මොලේ සෝදන්න අද අබූහින් කියලා තවහාදයෙක්. හොහෙඉන්දල කටයුතු කරාද මොකද්දක්. ඒතුමා කළේ මුොකද ඒ ඒෙන් සිදුවනේ එකෙනෙක් පිලිම ඒත් හාදියගේන හාදියගේ සාක්ෂවල ඒවත් තියෙනවා. ජිවවාන සාක්ෂියක් ඉඳින්දී මේවා සොයා බරණඩක් වගේ දැනටම සොයාගත්ත කරුණ එක්ක තවත් මේවා නුමගෑරීම සඳහා පටයුතු කරායත් ඒත් එක්කම සමාන්ත්‍රව අනිකුදදේවල් කරපු අඇත්. ඒිව පිස්වායා බැලිය යුතුයි ඒ පිළිබඳව කටයුතු ක යතුයි ඒකට සමාන්තව ඇතිවුණු අනිකොත් දේශපාලන සිදුවීම මෙක්කත් අපි සංසධනය කරජ්ජි. ඉතාම පැදිලිව පේනවා මේ පිටි පසේ. දේශපාලන ඕමනාවත්තිබරු බව ඒ දේශපාලන ඕමනව සේවනා කරන ඒක සැවීමත් එෙක්ක අපිට ඕනේ අපේ මේ බුද්ධිජාලයත් අපේ අපරාධ පීක්ෂණ අංශයත් එ වගේ නීති පරිපාලන ශේස්ත්‍රයක්ත් එක් තියනම ගැටලු. අපි සදාකාලින විසඳාගතයුතු ක්‍රමවේදයක් ස්‍රයායගත යුතුයි ඒකට අවතිීරනවමු කියමින් ම සම්ගන්න ස්තුති. පමස්සක කමන්තුමනේ.